गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वीरमणी सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादयामि मुसावादा वीरमणी सिक्खापदं समादयामि सुरामेरे मज्जतमादठान वीरमणी सिक्खापदं समादयामि समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदम् धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य पञ्च हि धम्मेहि समन्नागतो उपासको उपासक छन्दालो होति उपासक पतिकिट्ठो च उपासक मलञ्च असद्धो होति दुःशीलो होति कौतूहल मंगलिको होति मंगलं पचेति नो खम्मं इतो भैधा दक्षिणेयं गवेषेति इति मट हरि वेला वकिनोन किद किन गौरवनीय हरि एक प्राइम मिस है गौरवनीय महासंगरत्न नवसराई पिनाते धर्मदेशनावट नैवित बैरिकमट यावे इताम सीमित वेलावक तीयने मैं पिनतुन दान्नोने आस्ताव इकिन मट विनाडी 45 कट वैदी ගන්න පුළුවන්කම නෑ සාමාන්‍යයෙන් පැය දෙකමාරක් විතර තුනක් විතර බණ කියද්දී ඒ ඔක්කොම කැටි කරන්න වෙලා තියෙනවා විනාඩි 45කට ඒකින්ද විස්තර කළා කියන්නේ මම කැටියෙන් කියනවා කැටියෙන් කියන දේ ඔයත්තු විස්තර තේරුම් ගන්නට සිහිනුවන ඇටව මේ කියන දේ අහන්න බුදුහාඳුරු උපාසක චණ්ඩාලේ ගැන කියනවා උපාසකයා කියන්නේ කවුද තෙරුවන් සරණ ගිය තැනැත්තා තෙරුවන් සරණ ගිය තැනැත්තා උපාසකේ උපාසක චණ්ඩාලේ කියනවා උපාසකයා කියන්නේ උපාසනය කරන හින්දා උපාසනය කරනවා කියන්නේ ආශ්‍රය කරනවා කවද ආශ්‍රය කරන්නේ තෙරුවන්ව ආශ්‍රය කරනවා තෙරුවන්ව ආශ්‍රය කරමින් තෙරුවන්ට කටු ගහන්න බැරිද අපිට මෙහෙම उपासको उपासक चंडालो होती अंग पहाक असद्दो होती
බුදුහාඳුරෝ කීප එක විශ්වාස නෑ සම්බුද්ධත්වයේ විශ්වාස නෑ යාට සැකයි එක දුස්සීලෝ හෝති තමන්ට අයිති සීලයෙන් සිල්වත් නෑ කෝතුහල මංගලිකෝ හෝති හාස්කම් වලින් යහපත සිද්ධ වෙනවා කියලා විශ්වාස කරගෙන පිළි අරගෙන ඉන්නවා මංගලං පච්චේති නෝ කම්මං මංගල දික්ඨ මංගල සුත මංගල කියලා මංගල සූත්‍රේ නිදහන යනවා ඇතිනේ මහා මංගල සූත්‍රයේ දේශනා කරන්න හේතුව මේ ඉස්සරහට දකින්න ඒවා සුභ හරි අසුභ හරි තීරණය කරන කනට අහන දේවල් ඔය හුණ චිග් ගහපුවම කෑරලා කෑ ගහපුවම ඕවා අසුභයි කියලා නැත්නම් කුකුලෙක් කන්නුපුවම සුභයි කියලා ඔන්න ඔය වගේ ඒවා විශ්වාස කරනවා ඒ තමයි මංගලම් පච්චේති නොකම්ම තමන්ගේ කර්මය පිළිබඳ තමන් විශ්වාස කරන්නේ නැහැ තමන්ගේ කර්මය පිළිබඳ තමන් විශ්වාස කරන්නේ නැහැ එතකොට මේ පිළිතුරට ඊළඟ පස්වෙනි කාරණය ඊතෝ බහිද්ධා දක්ෂිනියං ගවේසේති පුද සත්කාර කරන්නට මේ ශාසනයෙන් බැහැර ඇතන් ඒ කියන්නේ යමෙක් යම් දෙයක් යම් කෙනෙකුට පූජා බුද්ධියෙන් පූජා කළා නම් ඒ කරන ලද පූජාව උසස් ආනිසංස ලබන්නට තරම් ශක්තිමත්කමක් තියෙන ඇත්තෝ මේ බුදු සසුනේ බහර ඉන්නවා කියලා සමහර එක නිකන් තමා වර්ණ කර ගැනීමක් ගැන හිතන්න පුළුවන් එහෙනම් ඒක හිමම තමයි මොකද හේතුව සීලාදී ගුණයන් අතර මෙන්න මේකයි සීලය කියලා පෙන්වලා දීපු වෙන ආගමක් මේ ලෝකේ නෑ සීලය ගැන කතා කරන්න ආගම් නෑ හරි හිතේට බලුවොත් නිකන් දෙවියන් සතුටු කිරීමක් ගැන කතා කරනවා මිසක් තමන්ගේ හික්මීමක් සීලයක් ගැන වෙන ආගම් කතා කරන්නේ නෑ ක්‍රිස්තියානි ආගම කතා කරන්නේ නෑ හින්දු ආගම කතා කරන්නේ නෑ මුස්ලිම් ආගම කතා කරන්නේ නෑ කතා කළා ඒ කතාව තියෙන්නේ තමන්ගේ විශ්වාසයක් මිසක් සීලයක් මුල් කරලා නෙමෙයි අදටම නෙමෙයි සීලය කියන්නේ සීලේ සීලයක් කියන්නේ මොකද්ද කියලා දැනගන්න සීලයෙන් කරන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ සීලයෙන් කරන්නේ මොකද්ද රාගය ද්වේෂය මෝහය පාලනය කරනවා අඩු කරනවා රාග ද්වේෂ මෝහ පාලනය කරන්නේ නැත්නම් අඩු කරන්නේ නැත්නම් ඒක හික්මීමක් හෝ සීලයක් නෙමෙයි ධර්මයේ මිනිස්සු ලෝකේ වරදි කරනවා වරදි කරනවා කියන්නේ හික්මීම නෑ කියන එකයි මොකද මේ වරදි කරනවා කියලා කියන්නේ තමා අවට සමාජයේ ඇත්තන්ට හිරිහර වෙන විදිහට ජීවත් වෙනවා තමා අවට සමාජයේ කියලා කියන්නේ තම සතුනක් අයිති ඔය ඇත්තන්ට ප්‍රාණයක් තියනවද හොඳටම දන්නවද එහෙම එකක් තියනවා කියලා ඈ දන්නවා හොඳයි ඔය ඇත්තන්ගේ ප්‍රාණය නසන්නට කවුරු හරි උත්සාහ ගත්තොත් ඔයතන ඇති වෙන හැඟීම මොකක්ද? දුවන්නේ නැද්ද? කෑ ගහන්නේ නැද්ද? සමහර සිහිසම් නැති වෙන එකක් නැද්ද? ඈ මෝහණයට පත් වෙනවා වගේ වෙනත් විලාප දෙන්නේ නැද්ද? නැත්නම් සතන් වඩින්නේ නැද්ද? ඈ ඔක්කොම කරනවා. තිරිසන් සත්‍යත් ඕකම කරන්නේ නැද්ද පණ බේරගන්නේ? ওই ටික ඔක්කොම කරන්නේ නැද්ද? කුකුල්ලු මෝහණයට පත් වෙනවා. බය වෙනවා. කුකුලෙක් මැරුවොත් එහෙම තව කුකුලෙක් ඉස්සරහා ඌ බය වෙලා වගේ ඉන්න අල්ලගෙන ඕන තරම් බෙලි කපාගෙන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඌ දුවන්නේත් නැහැ මුකුත් නැහැ උඩ කරගන්න දෙයක් නැහැ. නමුත් සමහර සර්පය වගේ සත්තු පැනපැන ගහන සතන් කරනවා. සමහර අහිංසක සත්තු මොළ වගේ සත්තු විලාප දෙන්නේ නැද්ද? විලාප දෙනවා. මිනිහ ජීවිතය ගලව ගන්න කරන හැම ක්‍රියාවක්ම සතත් ජීවිතය ගලව ගන්න කරනවා. එහෙනම් කවුරු හරි කෙනෙක් කියනවා නම් දෙවියන් වහන්සේ මවලා තියෙන හින්දා මේ සතාව මරා ගත්තට කමක් නැහැ කෑවට කමක් නැහැ කියලා ඒක බුද්ධිමත් ප්‍රකාශයක්ද? බුද්ධියක් තියෙනවා නම් එයාට තීරණය කරන්න එන බුද්ධිමත් ප්‍රකාශයක් නෙමෙයි කියලා. බුද්ධියක් නැත්නම් එයාට කෙලින්ම කියනවා දෙවියන් වහන්සේන්ට කමක් නැහැ. දැන් ක්‍රිස්තියානි ආගම දෙවියන් වහන්සේගේ නාමයෙන් සත්තු මැරීම අනුමත කළා නේද? මුස්ලිම් ආගම දෙවියන් වහන්සේගේ නාමයෙන් සත්තු මැරීම අනුමත කළා නේද?
හින්දු ආගම දෙවියන් වහන්සේගේ නාමයෙන් සත්තු මැරීම අනුමත කළ නැද්ද? එකක් තියෙනවා. බුදු දහම නෑ. කුරා කුඹේකටවත් හිංසා කරන්න බෑ. බෞද්ධ මරන්නේ නැද්ද? එහෙනම් බෞද්ධද? නෑ, සත්තු හිංසා කරනවා නම් බෞද්ධ නෙමෙයි. ධර්මාලෝකද කියනවා ඕක කර කර ස්ප්‍රේ කරනවා කුඹු ටික ඉන්න තරම් ඔක්කොම කරපොත්තන්ට ගහනවා හැමතැනම ඉන්න. දැන් ඒකට කියන එහෙනම් අපි කොහොමද ඉන්නේ? එහෙනම් තමන් පිරිසිදු ඉන්න. තමන් අපිරිසිදු ඉඳලා සත්තු ඇති කරලා ඉවර වෙලා උන්ව මරන්න යනකොට තර්කයක් හරියන්නේ නැහැ, වාදයක් හරියන්නේ නැහැ. මෙහෙම කළ ස්ප්‍රේ එක අල්ලනකොට දුෂ්ට වෙන්නේ කොහෙද? තමන්ගේ මනස දෙයන්නාංශගේ හිත දුෂ්ට වෙන්නේ නැහැ. දෙයන්නාංශ දුෂ්ට වෙන්නේ නැහැ. වෙන කාටවත් දුෂ්ටත්වය ඇති වෙන්නේ නැහැ. අර මරන්න නපුරු චේතනාව නපුරු සිත ඇති වෙන්නේ කාගාවද? තමන් ගාව. එහෙනම් වාද කළ වැඩක් තියෙනවද? සාධාරණීකරණය කළ වැඩක් තියෙනවද? නෑ පින්නවත්. තර්ක කරන්න පුළුවන්. මා තක්ක හේතු තර්කෙන් ගන්න යන්න එපා. මා ණය හේතු නීතියට අනුකූලයි කියලා හරි කියලා හිතන්න එපා. නීතිය සමාද වැරදින්නද පුළුවන්? මා ආකාර පරිවිතක් කියන එක එක අංශවලට දාලා හිතලා හිතලා එහෙනම් හරි කියලා එහෙමත් තීරණය කරන්න එපා. මා බබ්බ රූපතාය, මෙයා මහා පණ්ඩිතෙක්, මෙයා වෛද්‍යවරයෙක්, මහාචාර්යවරයෙක් එහෙම කියනවා කියලා බාරගන්න එපා. මා සමනෝ ගරෝති, මේ කියන්නේ මං ගරු කරන හාමුදුරුවෝ කියලා උනත් බාරගන්නට. තවත් දැනගන්න අද හරි පරිස්සම් වෙන්න ඕනේ. දැන් රැල්ලක් තියෙනවා. සමහර හාමුදුරුවෝ කොටසක් ඉන්නවා. ඒ හාමුදුරුවෝ ගාවට ගියොත් එහෙම බනහන්න, එතනට හිර කළා අනි ඒ අනයත් ඔක්කොම අනිත් තැන්වලට ද්වේෂ කරනවා. ඔබ පැහැදිලිවම දැන් වෙලා තියෙනවා. ලොකු ලොකු හරි ලොකු දෙයක් ඒ ඇත්තන්ට අනිත් තැන් වලට ද්වේෂ කර කර යන එක. සාධාරණ හේතු මත වැරද්ද වැරද්ද කියන එක වෙනම දෙයක්. අතන දෘෂ්ටියට අරගෙන මොකද දැන් නිවන් දකින්න තස්සනා කරනවාද? දැන් නිවන් දකින්න පින්නත් ඉස්සෙල්ල බලන්න පන්සිල්වත් රකින්නවද කියලා තමන්ගා. ඔය නිවනට යන්න ඉස්සෙල්ල තමන්ගාව පන්සිල් ටික තියනවද බලන්න. අත උස්සන්න මෙතන ඉන්නවා නම් විහිළුවටවත් බොරු කියන්නේ නැති කෙනෙක්. එළියත් තැන් මං අහන්නේ නෑ. මේ කම්ම කෙනෙක් අත ඉස්සුව. හොඳයි, මෙතන පුංචි වැඩි අර දුව. මට ඊට වැඩි පොඩ්ඩක් ලොකු කෙනෙක් නැද්ද මේ? හරි, පුංචි පුතා. අර පුතා, පුතාගේ මම පුංචි ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවා. පුතාගේ අම්මා ඉන්නවද? ඉන්නවා. පුතාගේ අම්මා පුතාට විහිළුවට බොරුවක් කියයි. ඒ බොරුවෙන් පුතා රැවටෙයි. රැවටුණොත් ඒ බොරුව අනුව විහිළුව, අම්මා විහිළුවට කියන බොරුව අනුව පුතා රැවටුණොත් පුතාට ලැජ්ජාවක් ඇති වෙයිද නැද්ද? ඇති වෙනවා. ඒක සිතට පීඩාවක් වේදනාවක් ගෙන දෙයිද නැද්ද? ගෙන දෙනවා. හැබැයි මම එතනින් එහාට අහන්නේ නැහැ පුතාගෙන්. හැබැයි දැන් අම්මට පුළුවන් ද තීරණය කරන්න මම මේ කියන විහිළුවට කියන බොරුවෙන් පුතාට ඇතිවෙන වේදනාව මෙපමණයි කියලා? බෑනේ. ඒකෙන් පුතාට ඇතිවෙන පීඩාව කොයිතරම් දුරට බලවත් වේද කියලා තීරණය කරන්න පුළුවන්ද? සමහරක් තමයි ඔය අම්මලා දන්නේ නැති වුණාට හිතන්න බැරි හින්දා අම්මලගේ පුංචි බොරුවෙන් ළමයි මානසික රෝගීන් වෙලා ඉන්නවා දැන් ගොඩක්. සමහර ළමයි ගොත ගහන්න පටන් අරන් තියන්නේ අම්මල බොරු කියලා රැවට්ටුවට පස්සේ. ඒක දරා ගන්න බැරුව. අනේ හිතිකම මේ හොඳට කතා කළා, දැන් කතා කරන්නේ නැහැ මගේ ළමයා, දැන් ගොත ගහනවා කියලා නේද? අම්මා දන්නේ නැහැ කියලා ඔන්න ඔයෙන් ළමයා මානසිකව කඩාගෙන වැටලා එතන ඉඳන් ළමයා කතා කරන්නේ නැති වෙනවා. සමහරට සමහර මෙහෙම වෙනවා. මම එක උදාහරණයක් කියන්න. මේ සිද්ධිය අපේ පවුලේ ළමයෙකුට ඕස්ට්‍රේලියාවේදී වෙච්ච දෙයක්. පුංචි ළමයා ඉස්කෝලේ දැම්මා. සමානයක් අතර ඉස්කෝලේ ගියාට පස්සේ ළමයා බෑ කිව්ව යන්න. ඊට පස්සේ බලෙන් එක්කගෙන ගියා. අම්මා දකින්නවලු ළමයා ඉස්කෝලේ කාර් එකෙන් බහිනකොට ගිහිල්ලා මෙහෙම කරනවලු. මෙහෙම කරනවලු එච්චරයි. ඉස්කෝලේ යනවා, පාඩි වෙනවා, කාත් එක්කවත් කතා නැහැ. ටීචර්ත් එක්ක කතා නැහැ, ළමයිත් එක්ක කතා නැහැ.
ඔක්කොම නිකන් මෙහෙම කරනවා මෙහෙම කරනවා එච්චරයි. අර අදිෂ්ඨානයක් කරන්නේ මං කචා කරන්නේ නැහැ කියලා. මාස ගන්නක් ගියා ගුරුවරු අම්මා තාත්තා ගෙන්නවා. ගෙන්නලා කිව්වා මෙයාත් එක්ක වැඩ කරන්න බෑ මොකද කියලා හොයන්නේ කියලා. දොස්තරවරු ගාවට ගියා. ඉතින් හරි ගියේ නැහැ. පස්සේ මම ගාවට එක්කන් ආවා. ඉතින් කතා කරන මම ළමයා ගෙදර කතා කරනවා. ඔව් කිව්වා. මම කියන ළමයට කතා කිරීමේ ප්‍රශ්නයක් නැහැ එහෙනම්. එහෙනම් ඉස්කෝලේ මොකක් හරි ළමයට කතා නොකරන්න ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බලන්න ගිහිල්ලා ඉස්කෝලෙන් හොයලා දරුවාට යම් කිසි විදියකින් ගුරුවරයා කතා කිරීමේදී පහරක් එල්ල කළා තියෙනවද? එක්ක තදින් සැර වෙලා කතා කරනවට එමෙත තවලම් තව මොකක් හරි පල් එකක් ගහලා නිකන් වචන වෙනස් වෙලා නිකන් සවුට්ටුවක් දාලා ඒ වගේ දේවල් තියෙනවද කියලා. පස්සේ ඒ අම්මා කියනවා ඉඳගෙන කොහොම හරි ඒ ළමයින්ගේ අතරේදී මොකක් හරි ඒ වගේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ ළමයා ඒ හින්දා එක ළමයෙක් එක්ක කතා කරන්නේ ටීචර් එකට හරියට කටයුතු කරේ හින්දා ටීචර් එක කතා කරන්නේ නැහැ. පස්සේ මම හිතුවා කොහොමද ළමයාව අනිත් ඉස්කෝලේකට දැම්මොත් ළමයාම කියනවා අනිත් ඉස්කෝලේකට දැම්මොත් මම කතා කරන්නම් කියලා. දැන් මම මේ දෙන්නේ මානසික පීඩාවක් නැති වුණත් ළමයා ඒ හා සමාන තව ටිකක් දුර ඉස්කෝලේ ගියොත් මොකද වෙන්නේ? අන්න ඒවා ගෙදරින් ඕන තරම් එනවා. ඔය විතර නෙමෙයි ගෙදර අම්මයි තාත්තයි රණ්ඩු වෙන ඒවා. යටිගිරියෙන් අම්මලා කෑ ගහන ඒවා සමහරට මිනිහත් එක්ක ලරන්දු වෙන වෙලාවට සමහර මිනිහා වීගෙන ඇවිල්ලා බෝරි දා ගන්න වෙලාවට ඔව් ඔක්කොම හොඳට බලපාන ළමයින්ට. ඒක විශේෂයෙන්ම බොරුව ගැන හිතන්න. ඒකින්ද කොයි විදිහකින්වත් බොරුව කියන එකේ විහිළුවක් නැහැ. විහිළුවට හරි බොරු කියනවා නම් ගෑණියෙකුට බැයිද මිනිහව රවට්ටන්න? බැරිද? පුළා මිනිහට බැයිද ගෑණිව රවට්ටන්න? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බොරු කියනවා නම් බොරු කියන තැනැත්තාට නත්ති පාපං අකාරියං කරන්න බැරි පාපයක් නැහැ කිව්වා. මෙහෙම ගන්න මේ ලෝකේ කාම ලෝකේහි ගැහැණියට මිනිහාට මිනිහට ගැහැණියක් ඕනොන් අතරේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් විතර කාමයක් තවත් මේ කාම ලෝකේ නැහැ. එහෙමනම් විඳින්න ඔක්කොම බොරු කියන්නේ පංචසී පංචදුෂ්ච ඔක්කොම බොරු කියන්නේ තමන්ගේ ඉන්ද්‍රියන් පිනවීම උදෙසානේ ඈ වෙන කාරණයක් නිසා නෙමෙයිනේ. එහෙමනම් ස්ත්‍රියක් විශේෂ හෝ පුරුෂයක් විශේෂ හෝ යම් කිසි වින්දනයක් ලබන්න තියෙනවා නම් බොරු කියන්නත් පුළුවන් නම් බොරු කියලා රවටෙන අවස්ථාවකුත් තියෙනවා නම් එහෙමනම් අර ගෑණියට හරි අර මිනිහට හරි තමන්ට අවශ්‍ය වින්දනය ලබන්න අර සමගි ස්වාමියාට හරි භාර්යාවට හරි බොරු කියන්න බැරිද? විහිළුවට හරි බොරු කියනවා නම් ඒක කරන්නේ නැද්ද? ඒක තමයි කියන්නේ නත්ති පාපං අකාරියං කරන්න බැරි පාපයක් නැහැ කියලා. එහෙනම් මම අනිත් සිල්පද ගැන කතා කරන්න ඕනේ නැහැ නේද? වෙලාව ආව නම් අනිත් ඕන එකක් කරන්න පුළුවන්. එතකොට සිල්වත් සිල්පදේ කඩන්න තොලඹ වන බල කරන වෙලාව එනකල් තමන් සිල්වත්. බල කරන වෙලාව ආව තමන් දුස්සීලයි. නම් සිල්වා කියනවා කියලා සිල් සමාදන් වෙලා රකින්නයි කියන්නේ එහෙම එකක් නෙමෙයි. සිල් සමාදන් වෙලා රකින්නයි කියන්නේ වැරද්ද කරන්න තියෙන වෙලාවට වැරද්ද නොකර ඉඳීමයි. වැරද්ද කරන්නේ නැති වෙලාවට සිල් රකින්න කාටවත් පුළුවන්. දැන් ඔය ඇත්ත අද මෙතන ඇවිල්ලා අට සිල් සමාදන් වුණා. මේ ශාලාවේ වාඩි වෙලා ඉන්නකොට මොන සීලයක්වත් කරන්නේ නැහැ. හැබැයි කට පරිස්සම් කරගන්න බැරිද? කඩන්න පුළුවන්. නමුත් ඒකම නෙමෙයි සිල්වා කියනවා කියන්නේ. ඒක පරිස්සම් කරන තමයි නිත්‍ය ජීවිතයේ පරිස්සම් රකින්නේ කිව්වේ. ලොකුව කරන්න බෑ. ලොකුව සමහර දවසක් තේ වෙනවා. නිත්‍ය ජීවිතේ පහත සීමා කරනවා. ඒක අනිවාර්යයෙන්ම රකින්න ඕනේ. ආයි විහිළු ඔය තර්කවාද කරන්න පුළුවන්කම නෑ ඒකට. මොකද හේතුව ඔය ඇත්ත මොන තර්කයේ මොන වාදයේ ඉදිරිපත් කරත් ඔය පහ කරනවා නම් ලෝකේ දඬුවම් ලබනවා කොයි මුල්ලක වුණත් මොන ආගමක වුණත් ක්‍රිස්තියානි වේවා මුස්ලිම් වේවා හින්දු වේවා රට මොන රටක් හෝ වේවා අවට සමාජයේ මිනිස්සුන්ට දඬුවම් කරනවා කියලා කියනවා නම් ඒ දඬුවම් කරන්නේ ඔය වැරදි පහෙන් එකක් අල්ලලා නෙමෙයිද? මේ ලෝකයේ ඕනම මිනිහෙක් වැරද්දක් කරලා දඬුවම් ලබනවා නම් ආගම ජාතිය පැත්තකින් දාලා
ඒ මිනිහා දඬුවම් ලබන්නේ කුසත්ව හිංසාවක් සත්ව ඝාතනයක් ආගමේ නාමයෙන් මොන තීන්දුව දීලා තිබුණත් සත්ව හිංසාව සත්ව ඝාතනයේ නීතියෙන් දඬුවම් ලැබෙනවා සමහර තමන්ගේ තියෙන කල්පනා ශක්තිය අඩු වෙනින්ද ඒක ආගමේ නාමයෙන් කළොත් සාධාරණීකරණය කළ තියෙනවා හැබැයි සමහර කාලවලට සතෙක් කොටු කරගෙන ඉඳලා ඒ විදිහට කටයුතු කරනවා නම් හිංසා කරන්න ඒක තහනම් දැන් අපිට බටහිර රටවල තියෙනවා ගෙදරක සතෙක් කොටු කරලා හදනවා නම් ඒකත් නීතියෙන් දඬුවම් ලැබෙනවා අල්ලපු ගෙදර මිනිහා කිව්වොත් එහෙම टेलीफोन तमंगे वासी दृष्टि ग्रहण कल इनके कर्ण वरदी अत्र वरदी तमें මිනිසු කරනවා නම් අනුන්ගේ දේ ගැනීම හරකම් කිරීම නැත්නම් කාම මිච්ඡාචාර බාලාපචාර කාමාපචාර ස්ත්‍රී දූෂණ වගේ දේවල් නැත්නම් බොරුව වංචාව අනුන්ගවතිම වගේ දේවල් එමත් නැත්නම් මද්ද්‍රව්‍ය සුරා ඒවා ඔය පහට ඇතුල් නොවෙන්නද මිනිසු කරන වරද මොනවාද ඔක්කොම චරයි එනම් බුද්ධාගමේ ප්‍රශ්නයක්ද දැන් බුද්ධා දැන් බුදුදහම කෙලින්ම ඒක එපා කියලා කියනවා එහෙනම් ඇයි මේ අනිත් ආගම් බෞද්ධයන්ව තමන්ගේ ආගමට හරවන්න හදන්නේ තමන්ගේ ආගමේ කියනවා මත්යන් දිවර කමක් නැහැ කියලා ක්‍රිස්තියානි ආගමේ දෙන්නේ නැද්ද තියනවා බුද්ධාගම කියනවා මත්යන් ගොනින එපා කියලා දැන් මේ මිනිස්සු ක්‍රිස්තියානි නෑ කියලා කෑ ගහනවා එකෙනෙ මේ මිනිසුන්ට ඕන කරලා තියෙන්නේ ආගමේ නාමයෙන් පව කරන්න. සදාචාර සම්පන්න වෙන්න නෙමෙයි. පිළිතුරු මං කෙනින්ම කතා කරන ක්‍රිස්තියානි ගැන. ඇත්තටම මට අවස්ථාවක් නැහැ මේ ධර්මාසනික වාඩිලා ක්‍රිස්තියානි ආගම ගැන කතා කරන්න. නමුත් කතා කරන්න වෙලා තියෙනවා. ඇයි ක්‍රිස්තියානි ආගම බෞද්ධයන්ට හිංසා කරනවා. දැන් වැලි විට මේ පැත්තේ මේ කඩුවල පැත්තේ හාමුදුරු කෙනෙකුත් එයින ගීයකුත් ඇවිල්ලා කෙනා. ඒ කියන්නේ ඒ ගමේ ඉන්න බෞද්ධයෝ ටික දෙනයි. ඒ ෆාදර් තනික බෞද්ධ ටික ඔක්කොම එලන්න හදනවා. කමෙන්. ඉතින් මං හෙව දැන් හදිස්සියවත් අනිත් ක්‍රිස්තියානියත් ඉන්න තැන්වල පොඩි ක්‍රිස්තියානිස් කට්ටියක් ඉන්න තැනක බෞද්ධයෝ ටික ඒ ක්‍රිස්තියානියත් එලන්න ගත්තොත් මොකද කරන්නේ? දැන් මේ ආගම් යුද්ධයක් ඇති වෙන පොට නෙමෙයිද ඇවිල්ලා තියෙන්නේ? සදාචාර සම්පන්න දෙයක්ද නෑ කරුණාවෙන් මෛත්‍රියෙන් කෙනෙකුට උදව් කරනවා කියන්නේ මගේ ආගමට එන්න ඕනේ කියන එක නෙමෙයි කරුණා මෛත්‍රිය නම් කරුණා මෛත්‍රිය අරක කොක්ක ගහන්න බලාගෙන මගේ ආගමේ කටයුතු වැඩි කරගන්න හැබැයි ආගමේ උගන්වන්නේ මොනවාද ඉතින් අවශ්‍ය වෙන්නේ නෑනේ ක්‍රිස්තියානි ආගම බුදුදහමට වැඩිය හොඳ දහමක් උගන්වනවා නම් එහෙනම් බෞද්ධයෝ කෙලින්ම ක්‍රිස්තියානි වෙනවනේ ඔක්කොම. ආයි මොනවද දෙන්න ඕනේ නැහැ කොකු ගහලා අදින්නම නෑ. නෑ. එහෙනම් මමත් ඒ ආගමට යනවා. කොටින්ම. ඔව් ක්‍රිස්තියානි ආගම බුද්ධ ආගමට වැඩිය හොඳ යථාර්ථවාදී ධර්මයක් උගන්වනවා නම් අනිවාර්යෙන් මම මේ සීල පත්තකින් කියලා ওই පාදකේ ලෝගුවට මං එන්න ලෑස්ති. එහෙනම් ඔප්පු කරන්න කියන්නේ. පින්නති ඊටත් වැඩිය හපන් මේ බුදුදහමේ ඉන්න උපාසක චණ්ඩාලයෝ ටික හැබැයි මේකට මේ ඇත්තන්ට වැරදි කියන්න බෑ මේකට වග කියන්න ඕනේ හාමුදුරුවරු වෙන කවුරුත් නෙමෙයි මේ හාමුදුරුවෝ ටිකම නේද උපාසකම් වලට පුරුදු කරේ බෝධිය ගාවට ගිහිල්ලා යාඥා කරපන් කියලා දෙයියන්ට අද ඉන්න හාමුදුරුවෝ නෙමෙයි ඔක පටන් ගත්ත කාලේ ඉඳන් මම කියන්නේ ඈ
පන්සල ඇතුලේ දේවාලේ හදාගෙන ගිහිලා දේවාලේ දෙයියන්ගෙන් යදපන් කියලා ඉගෙනගෙන කවුද? ඈ නිකම්ම මිනිස්සු අදින්නව නෑ. ඒක පන්සලෙන් තමයි තහවුරු කරලා දුන්නේ මිනිස්සුන්ට. අද අපි මිනිස්සුන්ට බයිනවා. මිනිස්සු ආගමට හැරෙන්නයි කියලා. නෑ පින්වත්නි වගකීම් බාර ගන්න ඕනේ හාමුදුරුවෝ පන්සල්. ගණකට හාමුදුරුවෝ දන්නා කරන වැඩේ වැරදි කියලා ඒක කරනවා. ආ ලාභ සත්කාරවලට. ඔක කියන්නේ කෙලින්ම එනත අපේ පන්සල් වහන්න වෙනවලු. ඒ නැත්තන්ට සාසනයේ ධහමට වැඩිය පන්සලට එන ගාන ලොකු වෙනවා. ඉතින් එහෙනම් කොහොමද අපි බුදුසසුන රකින්නේ? ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දෙයියන්ගෙන් ඇදලා හම්බ වෙන්නේ නැහැ කියලා. මොනවද දෙයියන්ගෙන් යදින්නේ? අනේ දැම්ම මැරෙන්න එපා. යදින්නේ නැද්ද? යදිනවා. ඒකට අනේ මාව ලෙඩ වෙන්න එපා. ලෙඩුනොත් අනේ සනීප කරන්න. යදින්නේ නැද්ද? යදිනවා. අනේ මගේ දරුවෝ ටික හොඳට බබලෙමින් කීර්ති ප්‍රශංසා ඇතුව ඉන්න තෝනි කියලා. යදින්නේ නැද්ද? යදිනවා. අනේ අපි ඔක්කොම ඇහැ කන නාසය දිව ශරීරයේ කිනවෙන් විශේෂම මම. එහෙම ඉන්න ලැබේවා කියලා යදින්නේ නැද්ද? යදිනවා. යදින්නේ නැද්ද? ඔය ගිහිල්ලා බාරහාර යන්නේ මොනවටද? නොවේ නැයිද නෙමෙයි මේ තොප්පිය හරිනම් විතර දාගන්න. නැත්නම් දෙක ගන්න. ඊගාවට කීර්ති ප්‍රශංසා මට ප්‍රොමෝෂන් එකක් හම්බෙන්න මැතිවරණයේදී ගන්න ඈ විභාගේ පාස් වෙන්න. ඔය කීර්ති ප්‍රශංසා තමයි. යදින්නේ නැද්ද? සමහර කාලට සමහර දින ප්‍රාර්ථනා කරනවා නේ මැරිලා නරක තැනක උපදින්න එපා ඊළඟ ආත්මෙත් මට මේවා තව හොඳට ලැබේවා කියලා. ඒ ස්වර්ගය. ආයුෂ වර්ණ සැප යස ස්වර්ගය. මේ කරුණු පහ න ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභං වදාමි. අනේ යාඥා කළා හෝ ප්‍රාර්ථනා කළා හෝ මේවා ලබන්න බෑ කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ කිව්වා නම් බෑ කියලා ලැබෙන්නේ නැහැ තමයි. ලැබෙනවා නම් බුදුහාමුදුරුවෝ බුද්ධ නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම කරන්න ලැබෙනවා කියලා. එහෙනම් ලැබෙන එක ලැබෙනවම තමයි. ඒක ලැබෙන්නේ නැත්නම් ඒත් බුදුහාමුදුරුවෝ බුද්ධ නෙවෙයි. ඔය කියපු ඔක්කොම ලැබෙන්න ඕන නම් බුදුහාමුදුරුවෝ කියලා ලබන්න එපා කිව්වේ නෑ. ලැබෙන පාර කිව්වේ. ලබන්න ඕන නම් බුදුහාමුදුරුවෝ කිව්වා පන්සිල් රකින්න. පන්සිල් රැකොත් ඔක්කොම ලබන්න පුළුවන්. අපිට ඔයත්තන්ට උත්පත්තියෙන් ලැබු මහා ධනස්කන්ධයක් තියෙනවා. අනිත් සැප සම්පත් මාලිගා යාන වාහන ඔක්කොම තියෙනවා. බුද්ධිය නැති වුණොත් මොකෝ වෙන්නේ? ඈ අර ඔක්කොම වැඩක් නේද? නෑ එනම් ප්‍රධාන වෙන්නේ මොකද්ද? බුද්ධිය. මනස දුෂ්ට නම් බුද්ධිය තියෙනවද? එහෙනම් මේ මිනිහා දුෂ්ට ක්‍රියාමයි කරන්නේ. දුෂ්ට ක්‍රියා කරනවායි කියලා මොකද්ද කරන්නේ? සමාජයේ අනිත් අයට හිංසා කරන්නේ නැත්නම් මේ මිනිහා දුෂ්ටෙක් කියලා කියනවද කවදාවත්? නෑ. සමාජයේ අන්‍යයන්ට හිංසා කරන මිනිහා තමයි දුෂ්ටයා. එහෙනම් අන්‍යයන්ට හිංසා කරන්න මොනවද කරන්නේ? දැන් උත්තරේ නැද්ද? පස්පව් කරන්නේ. එතකොට ඔය පහ කරනවා නම් තමයි සමාජයට හිංසා කරන්නේ. ඒ සමාජයට හිංසා කරන්නේ දුෂ්ට මානසිකත්වයේ තමන්ගාව තියෙන හින්දා. පහම කරන්න ඕනේ. පහෙන් එකක් නැවත කරනවා නම් දිගින් දිගටම දුෂ්ට නේද? සිල්පද පහම කඩන්නේ නැහැ, එකයි කඩන්නේ. හැබැයි එක දිගටම කඩනවා නිතර නිතර. එතකොට පහම කඩනවා වගේ තමයි, වෙනසක් නැහැ. මේ මිනිස්සු කරන වැරදි මේ. ඒ එක වරද්දක් දිගට කරනවා නම් ඒ ආදීනවේ වෙනසක් නැහැ ඒකේ. එතකොට දැන් පැහැදිලිද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සතර කර්මක්ලේශය කියලා නමක් දුන්නේ. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය කියන මේ හතරට. කර්ම ක්ලේශ කියන්නේ කෙලෙසන කර්ම. කර්ම ක්ලේශ. චේතනා සහගත ක්‍රියාව කර්මය. ක්ලේශ කියන්නේ ඒකෙන් මනස අපිරිසිදු වෙනවා. එතකොට කර්ම ක්ලේශ වලින් මනස අපිරිසිදු වෙනවා නම් ඒ කියන්නේ දුෂ්ට කර්මය නිසායි මනස අපිරිසිදු වෙන්නේ. එතකොට සිටීමේ ශක්තියට මොකද වෙන්නේ? දුෂ්ට මානසිකත්වයේ කිලුට මනසක් තියෙන කෙනාට පැහැදිලිව හිතන්න පුළුවන්ද? බෑ. සිතීමේ ශක්තිය මොට වෙච්චහම බුද්ධියට මොකද වෙන්නේ? මොට වෙනවා.
එනම් බුදුහාමුදුර කිව්වා සැප ලබන්න ඕනේ නම් ඒවා තීල හරියන්නේ නැහැ. ඒවා පාවිච්චි කරන්න බුද්ධියකුත් අවශ්‍යයි. බුද්ධිය තියෙනවා නම් නැති වුණත් හම්බ කරගන්න පුළුවන්. එතකොට දැන් බුද්ධිය නැති හින්දා පාප මිත්‍රයෝ පස්සේ යන්නේ නැද්ද? මන්ද බුද්ධිය කිය? සුරාපානෙට යන්නේ නැද්ද? ඒකටත් යනවා. ඊගාවට බෝඩ් අර නිතර නෘත්‍ය ශාලාචාරණේ යන්නේ නැද්ද? එනවා. ඔයගොල්ලෝ කරන්නේ නැද්ද නිතර නෘත්‍ය ශාලාචාරණේ? කනවද නැද්ද? පොඩක් අත උස්සන්නේ මේ එළියේ ඉන්න ඔක්කොගෙම මම අහන්නේ. හැම කෙනම අඩු ගන්නනේ දවසකට එක සැරයක් හරි පවුලේ කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා අම්මලා පුතාලා දුවලා තාත්තලා එක මේසෙක වාඩි වෙලා එක තැනක වාඩි වෙලා දැන් අපිටම ඉස්සර අම්මා කෑම ටික බෙදලා තාත්තටයි දරුවන්ටයි අම්මා පස්සේ බෙදාගන්නේ බෙදාගෙන අම්මලා තාත්තලා දූ දරුවෝ එකට කෑමේ සතුටින් කෑම කෑවේ නැද්ද බලන්න දැන් ඒ විදිහට කෑම කන ගියාරෝ ඉන්නේ නැත්නම් අතෝසන් බා හොඳයි ඒ අත උස්සපු ඇරෙන්න අනිත් ඔක්කොම මහ මුස්පේන්තු කාල කන්න ජාතිය කොටින්ම කියනවනේ මගේ තොප්පි හරිනම් දාගන්න කියලා එච්චර තමයි අම්මු අම්මුම අමු කාල කන්න ජාතිය ඔය කාල කන්නිකම මුළු ජාතියම විනාශයට පත් කළ ඉවයි දැන් ආයි ගොඩගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා ප්‍රතිසන්නේ මොකද්ද මේ කියන්නේ කියලා ඇයි මේ කියන්නේ කියලා හම් මෙහෙම ඔක ලිහිල් කරලා අහනවා ගැන කවුරු හරි කතා කරුවොත් ඔය ඇත්තොත් ඒකට ආසනම් කට්ට කෙලවුණු නිකන් නැද්ද ඈ නේද හොඳයි ඒක දැක්කොත් හොඳ කෑම ඈ එකක් එහෙමයි ඊගාවට සුවඳ දැනුණොත් කෑමක කෙලවුණක් නැද්ද හොඳයි කෑම පිඟාන අතර ගන්නවා කෑම පිඟාන අතර ගන්නකොට කෑමක් දකින්නවා කෑම සුවඳක් වදිනවා Taman දන්නේම නැතුව කල්ට කෙල උනලා ගත්තට කෑම පිඟානේ නෙමෙයි ඇහැ තියෙන්නේ කොහෙද කොහෙද ටීවී එකේ දැන් ගිලින්නේ කෑමද ටීවී එක ගිලින්නේ හරි දැන් ටීවී එක ගිලගෙන කෑම ටික කඩට දානවා හරියට අනනවද නෑ හරියට අනන්නේ නැහැ හරියට හපන්නේ නෑ එතකොට ආහාර රුචිය ඇති වෙන්න හේතුවක් තියනවද නෑ කිසිම හේතුවක් නෑ ආහාර රුචිය ඇති වෙන රුචිය තියෙන්නේ කොතෙන්ද රූපවලට දැන් එහෙනම් කටේදී Tamanta අවශ්‍ය අර ආහාරයේ දැනිලා ආහාරයට වින් ඒ රුචිය ඇවිල්ලා ගඳෙන් සුවඳෙන් වගේ දැකීමෙන් ඒ විදිහට රුචිය ඇවිල්ලා කටට කෙල උනලා ඒ ඇති කරන එන්සයිමයන් කියන්නේ ඒ එන්සයිමයන් හරියට ලැබෙන්නේ නැති වෙනවා නැති වෙනකොට හපන ආහාරය හරියට හපන්නේත් නැහැ ඊට පස්සේ දිවට හරියට රස දැනෙනවද නැහැ දිවට හරියට රස දැනෙන්නේ නැත්නම් ඊට අනුරූප මොළයට ලැබෙන සංඥාව ලැබෙන්නේ නැහැ සංඥාව ලැබෙන්නේ නැති වෙනකොට ආමාශයේ ජීර්ණ යුෂ ගලාගෙන එම දුර්වල වෙනවා ආමාශයේදී ආහාරය හරියට පෝෂණය ජීර්ණය වෙන්නේ නැහැ ඒකල ඔයාට දන්නවද ඊට වැඩිය භයානක දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා උතන දොස්තර මහතුරු කියන්නේ ඒවා ඔබල රූපාණියේ බලාගෙන ඉන්න හැම දෙයකම තියෙන රාග ද්වේෂ මොහ නෙමෙයිද රාග ද්වේෂ මොහ මනස සනසනවාද මනස වනසනවාද ඔයත් වින්දනය කළාට සතතින් ඒකේ මානසික වෙනසීම තියෙනවා මනසට ආවේගය ඇති වෙන්නේ නැද්ද ඒ ගහ ගන්න ඒවා හරි අනිත් අනිත් වෙඩි තියා ගන්න ඒවා හරි පෙල්ලන කලන බින්දන ඒවා හරි බලාගෙන ඉන්න ආවේගය ඇති වෙන්නේ නැද්ද ඒ අංශයෙන් රාගික දර්ශන බලාගෙන ඉන්නකොට තමන් වින්දනේ ලබද්දී ඒකෙන් ආවේගය ඇති වෙන්නේ නැද්ද දෙකෙන් ආවේගය ඇති වෙන්නේ මෝහයෙන් හින්දායි දැන් එහෙමනම් ඒ ආවේගය ඇතිවීමත් එක්කම ඇඩ්‍රිනලින් වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා දුෂ්ට වෙනවා එතකොට මොකද වෙන්නේ ඇඩ්‍රිනලින් වැඩි වෙනවා කියන්නේ කොහොමද ක්‍රියාවක්ද
ඊට පස්සේ මොකද වෙන්නේ? එඩ්‍රිනලින් වැනි මේ ශරීරයේ අනිත් හෝමෝනයන්ට බලපානවා. අන්තිමට ඒ අර කෑම කනවත් එක්කම තමයි මේ දුෂ්ටතාවය ඇති වෙන්නේ. ඒක ඕක ඇති වෙනකොට පෙරපස නොවීම ආහාර ජීර්ණයේදී අර දුෂ්ට හෝමෝන ක්‍රියාවලිය සම්බන්ධ වෙන්නේ නැද්ද? ඒක විසවීමත් එක්කලා අනිත් පැත්තෙන් බාහිර ආහාර වල තියෙන විස. ඒවට ගන්න පෝර විස බෙහෙත් විස ඒවත් තියෙනවා එක්තරා ප්‍රමාණයකට. දැන් ඕවා බඩවල වලදී උරා ගන්න නැද්ද? උරා ගත්තාම මොකද වෙන්නේ? ජීර්ණය හරියට සිද්ධ වෙන්නේ නැත්නම් කෙලින්ම බලපානවා තමන්ගේ අපි කියන්නේ මොකද්ද ප්ලිහාවයට බලපානවා. අනිත් පැත්තෙන් මේ විසවීම අක්මාව දුර්වල කරනවා. අක්මාවේ ක්‍රියාකාරීත්වය තුළ කොලෙස්ටරෝල් වැඩි වෙනවා. කොලෙස්ටරෝල් හැදෙන ප්‍රධාන තැනක්නේ අක්මාව. කොලෙස්ටරෝල් ඇති වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නැතුව එතනින් ඩයබටික් හැදෙනවා. මේ දෙක ක්‍රියාකාරී වෙලා එනකොට වකුගඩු නරක් වෙනවා. වකුගඩු නරක් වෙන විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් බයිපාස් ඊගාවට. ඔය අද පෝලිමේ ඉන්නේ බයිපාස් කිය කියා අවුරුදු 20කට 30 ඉඳන් මේ ආපු රැල්ල දැනුයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඈ ගැස්ට්‍රයිටිස් කිය කියා අර ඇති වෙච්ච හෝමෝන ක්‍රියාදාම මේ ප්‍රතිඵලය. ඔය එන්නේ. මේ දරුවන්ට මොකක් වෙයිද? ඈ පින්නාති එකයි කිව්වේ අමු කාලකන්ණි જાතියක් කියලා. කරුණාකරලා කෑම ටික කනකොටවත් ඒක පවුල එක්ක එකතු වෙලා එකට කෑම ටික කන්න ඒ වෙලාවලත් කෑම ටික කන්න තියාගන්න. අම්මලා තාත්තලා දූද නැත්නම් මොකද්ද ඒ කාලකන්ණි ජීවිතේ තේරුම හරි අම්බ කරන. පොඩ්ඩක් කල්පනා කරන්න කොහෙද මේ යන්නේ කියලා. ඔක්කොම කර කර මන්ද බුද්ධිකත්වයේ නෙමෙයි නෝ ඒ. ඉස්කෝලේ යනවා ඉගෙන ගන්නවා ඒවා ඉගෙනීම වෙනින් එකක් උගත්කම බුද්ධිය තවත් එකක්. ඉගෙනීම තිබුණාට වැඩක් නැහැ. බුද්ධිය නැත්තම් ඉගෙනීම කොහේයිද දන්නේ. අපිට ඉන්න උගත් ඕන තරම් හැබැයි බුද්ධිමත්තු ඕනි කමාරේ. බුද්ධිමත් වෙන්න පුළුවන් අම්මා තාත්තට වැඩිය ඔය පුංචි දරුවා. එයා බුද්ධිමත් වෙන්න පුළුවන්. වයස ප්‍රශ්නයක් නැහැ ඒක. දැන් බලන්න සෙල්ලම් කරන පුංචි ළමයි නාර්ථ ගන්න අම්මලා පින්වත්නි දැන් තව කොච්චර දවසක් ඔක් කරන්න බලාපොරොත්තු වෙනවද? අත ඔක්කොම සෙල්ලම් කරන්න පුළුවන් අවුරුදු 20යි තව. ඔය හාමුදුරුවන්ට ඔක්කොම හැංගිලා වකුටු වෙලා ඉන්න හාමුදුරුවෝ ඉන්නේ බයේ. ඒ හාමුදුරුවන්ටයි ගැතිකම් කරන හාමුදුරුවන්ටයි ලාභ සත්කාර වලට කටපියාගෙන ඉන්න හාමුදුරුවන්ටයි ඔක්කොටම ඉන්න පුළුවන් ඉන්නේ තව අවුරුදු 20යි. ලියන තියන්න ගිහිල්ලා මේක වෙන්නේ නැද්ද කියලා බලාගන්න. ඔබ දන්නාද මට විස්තර කළ කියන්නේ මම කෙටියෙන් කියන්නම්. දැනට පහුගිය ජන සංගන්නේ පිටදුන් නැති ඇයි? ඒක ප්‍රතිඵල භයානකයි. ඒ ප්‍රතිඵල දැනගත්තනම් මේ රටේ මීට වඩා විසාරක අපි ගොඩක් දැනට ඇති වෙලා දැනගන්න ඕනේ ඒක දැනගත්තන. නමුත් මයිගව තියනවා ඒක. ඒක විනාශ කරන්න ඉස්සෙල්ලා ගත්ත කොපි ඒකේ අනු කොපි මයිගව තියනවා. ඒ අනුව ඉදිරි අවුරුදු 20 සිංහලයන්ගේ ප්‍රමාණය මේ රටේ ඡන්ද දෙන්නේ ඉන්න සිංහලයන්ගේ ප්‍රමාණය 140කට අඩු වෙනවා. දුෂ්ටකම් කරන්න, බේබදුකම් කරන්න, සිගරට් බොන්න, සූදු කෙලින්න, විනාශ කරන්න හම්බ කරන ඒවා ඔක්කොම ටික ආර්ථික ප්‍රශ්නයක කියා දරුවෝ ටික වණ කරන්න. ඒක නේද මෙච්චර කල් කරේ? ඔයගලන්ට ඇති ආර්ථික ප්‍රශ්නයක් නෑ. ඔයගලන්ට ආර්ථික ප්‍රශ්නයක් ඇතුළේ තියෙන අරවා හින්දා. වෙන එකක් හින්දා 80%කට විතර. අනිත් තව 20%ක් විතර තියෙනවා. ඉතින් උත්පත්තියම කර්ම හේතු හින්දා ආර්ථික ප්‍රශ්න තියෙන ඇත්තෝ. ඒතර කොහොමරි ජීවත් වෙයි. නමුත් බලන්නකෝ සිංහල පවුල් ඔක්කොම ගත්තාම කී දෙනාද ඉන්නේ? අවුරුදු 50ක් තිස්සේ වඳ කරපු ප්‍රමාණය බලන්න කොච්චරද කියලා. කවුද වඳ වෙලා තියෙන්නේ කියන්නේ? සිංහලයන්ගේ දොස්තර මහත්තුරු දොස්තරලා වඳ වුණේ. සිංහලයන්ගේ ඉංජිනේරුව මහා උගත්තු වඳ වුණේ. ඔයගොල්ලෝ වඳ කළා දැම්මේ. දරුවා කෙනෙක් කියන කවුද කියලා තේරුම් ගත්තේ නැහැ. කවුද දරුවා කියන්නේ කියලා.
පුත්තා වත්තු මනුස්සානම් කියලා බුදුහාඳුරෝ කිව්වට බෞද්ධයන්ට දරුවා සාපයක් වුණා. දැන් ඉන්න කාලකන්ණි ගෑනු කියන්නේ නැද්ද? අන්නේ දෙන්නේ හම්බ වෙනකොටම කියන්නේ නැද්ද? අනේ මීට වැඩිය නම් බෑ කරදරයි කියලා. කියන්නේ නැද්ද? ආ? අවුරුදු 10ක් හදපු අම්මලා අවුරුදු දරුවෝ 10ක් හදපු අම්මලා දරුවෝ 20ක් හදපු අම්මලා කවදාවත් කියනවද කරදරයක් කියලා? නෑ කවදාවත් කිව්වෙත් නෑ කියන්නේ නැත්නම් තාත්තලා කියන්නේ නෑ. පින්නත් මං එහෙමයි අම්මලට කිව්වට අම්මලා නෙමෙයි වැරදිකාරයෝ. කවුද? කවුද වැරදිකාරයා? ගෙදර කාලකන්ණි මිනිහා වෙන එකෙක් නෙමෙයි. ඈ? ආ දෙන්නමත් වෙනවා නේද සමහර විට. හා. ඔව් දෙන්නම දැනගන්න ඕනේ. ඈ? හැබැයි ඉතින් ගෑණිට ඕන වුණත් මිනිහා බේබක් ගන්න මොකද කරන්නේ? ඈ? මොකද සාමාන්‍යයෙන් ගෑනු දරු සෙනෙහස දන්නේ නැත්තො කවදාවත් දරු එපා කියන්නේ නෑ. එහෙනම් දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ රට ප්‍රභාකරන්ට බාර දෙන්නේ ගැන අපි කරදර වෙන්න ඕනේද? ඈ? මොන විදිහටද කෑ ගහන්නේ? රටකුත් ඕනේ නැත්තම් ආගමක් ඕනේ නැත්තම් ජාතියක් ඕනේ නැත්තම් සංස්කෘතියක් සදාචාරයකට ඕනේ නැත්තම් බලන්නකෝ පන්සල් අඳගෙන ඉන්න ඇඳුම් ටික දිහා. අද පොයේ දවසේ. ඈ? තියෙනවද සදාචාරය සංස්කෘතියක් මොකක්ද? ඈ? පොයේ දවසේ පංගෙන් බලන්න අර මහානායක හඳුරන්ගේ ආදාහනයේට එන පෝලිමේ. දැන් ඔක්කොටම සුදු රෙදි අඳලා ඉන්නේ. ඇතුලේ. ඈ? කළු හැට පැන්දනම් ගන්න පෙරවන් එකක් සුදු එකක්. කළු සාය අඳනන් අඳින්න එකක් දෙනවා. කරන්โดන්නේ එහෙම පුරුදු කරන්න ඕනේ දැන්. ඈ? පින්වත් මේ මොකද්ද මේ? තේරෙන්නේ නැද්ද කොහටද එන්නේ කියලා? ඇයි? දුෂ්ට මානසිකත්වයේ අවුරුදු ගානක් තිස්සේ වැඩිච්ච. බුදුහාමර කියනවා අත්ති භික්ඛවේ කම්මං කන්හං කන්හ විපාකං අත්ති කම්මං සුඛං සුඛ විපාකං. මේ දැන් කළු ඇඳයි කියලා නැගිටලා යන්න එපා. හොඳ? දැන් නම් කළු ඇඳගෙන ආපු එක හරි කමක් නැහැ. මොකක්වත් නැඳ වෙනවට වැඩි ඒක හොඳයි. හරිද? කළු ඇඳගෙන හරි ආපු හින්දානේ කියන එක අහන්න පුළුවන් වෙන්නේ. ඈ? ඇහුවේ නැත්තම් ඔක ආයි කරනවානේ. ඇහුවේ නැත්තම් ආයි කරනවා. ඒකෙන්ද අහන්න. මලේරද මේක මේ විදිහට කියන්නේ නැතුව අනේ පින්වත් නී ඔයගොල්ලෝ කළු ඇඳින්න එපා පන්සලට කිව්වට ඕවා අහන්නේ නැහැ. ඈ? එහෙම අහන જાතියක් අද නැහැ. ඒක ඇනලම කියන්න ඕනේ මේකේ වැරද්ද මොකද්ද කියලා. බුදුහාමුදුර කියනවා අත්ති භික්ඛවේ කම්මං කන්න විපාකං අත්ති කම්මං සුඛං සුඛ විපාකං. මානිනි කළු කර්ම තියෙනවා කළු විපාක දෙන්න, සුදු කර්ම තියෙනවා සුදු විපාක දෙන්න. කළු කර්මය කියලා කියන්නේ ඇත්තේ හොඳ කර්මයකද නරක කර්මයකද? නරක කර්මයට. නරක කර්මයේ කර්මයට පාරක් තියෙනවද? ඈ? නෑනේ. එහෙනම් නරක කර්මය කියලා කළු කර්මයේ සුදු පාටින් නරක කර්මය කියලා ඒ අකුසල කර්මය කළු පාටින් පෙන්නු කරා. මනෝ පුබ්බංගම ධම්මා මානසික ප්‍රශ්නය. මනස පෙරටු කරගෙනයි කර්ම තියෙන්නේ. එහෙනම් කළු අඳින මානසික කළු කර්මය කළු අඳිනවා නම් ඒ මනස මොකද්ද? කළු මානසිකත්වය. කළු මානසිකත්වයේ වර්ධනය වීම ඔයත් හිතාගෙන හිට අපිට එහෙම නැහැ කියලා ඔයත්ගේ සමාජයේ ගෙදර ස්වාමියා රූපවාහිනිය අහන කියන දේවල් වැඩ කරන තැන්වල ඔය හැමතැනදීම ඔයගොල්ලන්ගේ ඇති කරේ මානසික දුෂ්ට බව නෙමෙයිද? ඔයත් බණ දහමක් අහන්නේ පොඩේට පන්සල් යන්නේ නැහැ, සීල් සමාදන් වෙන්නේ නැහැ, පන්සල් රකින්න උත්සාහයක්වත් නැහැ, ඒව ගැන හිතන්නේත් නැහැ. කෙලින්ම මුළු දවස පුරා මානසිකත්වයේ කොහෙද තියෙන්නේ? දුෂ්ට භාවයේ. ඕක හොඳට මලේ දන්න ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට ඒකේ ක්‍රියාව එළියට දෙමීම තමයි නේ සිද්ධ වෙලා තියෙන්නේ. පුදුමද බලන්න කොච්චර දෙයක්ද කියලා. එක මාසකින් රූපවාහිනියේ එක මෝඩ නිවේදිකාවකට පුළුවන් වුණා ලංකාවේ ගෑනු ඔක්කොටම කළු අඳින්න. ඒ කියන්නේ වයසක අම්මලා හරි මන් දන්නා වයසක අම්මලා ඇඳේ නැහැ. ඈ? මෙහෙමයි. සමස්තයක් වශයෙන් මේ කිව්වහම
මේකෙන 90%කට වැඩියම ඇඳා මම කලින්මත් කිව්වා තොප්පිය හරිනම් දාගන්න කියලා කතා කරනවා ඒක නැත්තම් ප්‍රශ්නේ නැහැ එච්චරයි නැත්තම් නිශ්ශබ්ද වෙන්න හොඳයි දැන් හිතන්න එහෙනම් රූපවාහිනියට එහෙම කරන්න පුළුවන් උනේ ඔය ඇත්තන්ට හොඳ නරක හිතා ගන්න බැරි වෙච්ච හින්දා නේද ඔගොල්ලෝ එයා කියන එක තමයි හරි කියලා හිතුවේ රූපවාහිනිය තුලින් එක පෞකාරයකට මුළු සමාජයම පෞකාර සමාජයක් බවට පත් කරන්න පුළුවන් මන්ද බුද්ධික සමාජය තුළ පොඩ්ඩක් ඉතින් ඒකට දැන් කියපුවම කියනවා දැන් පන්සලට කළු අඳින්න එපාම කියනවා බුදුහාඳුරෝ එහෙම කළු අඳින්න එපා කියලා නැහැලු බුදුහාඳුරෝ කළු අඳින්න එපා කිව්වේ නැහැ මොකද එදා මිනිස්සු එහෙම කළේ නැහැ ඒකෙ හින්දා අන්ත බුදුහාඳුරෝ කොහොමටවත් කියලා තියෙනවද ඇඳුමක් ඇඳගෙන ඉන්න කියලා කියලා තියෙනවද එහෙනම් ඉතින් බුදුහාඳුරෝ එහෙම කියලා නැති හින්දා එන්න වඳින්නෙත් නැතුවම එහෙම කරසිමුත් ඉන්දියාවේ ඉන්න අපි තුම ඔය ඉතින් 90ක් ඇඳගෙන යයිද මගුල් ගෙදරක යයිද නෑ මගුල් ගෙදරට මගුල් ඇඳුම අඳිනවා පින්නත් ඒක ඇඳුමක් අඳින තැනක් තියෙනවා හැබැයි සමහරක් ඇඳුම් අඳින්න සුදුසුම අපි තුම කාන්තාවන් හරි කවුරු හරි ඇඳුම් අඳින්නේ ලස්සන වෙන්නනේ බුදුහාඳු කාටවත් ලස්සන වෙන්න එපා කියලා කියනවද නෑ කළු ලස්සනද ලස්සන නැති එකක්ම හොඳ ලස්සනයි කියලා තෝරගත්තනම් ඔළුවේ ප්‍රශ්නයක් නෙමෙයිද ඈ අයි මගෙත් එක වාද කරන්න එපා තර්ක කරන්න එපා මොකද ඒක ඔය ඇත්තන්ට අහු වෙන්නේ නැහැ මොකද හේතුව මේක කිලුටුයි ඈ ඉතින් පින්වත් හොඳට හිතාගන්නට ඔය දැන් අපි ඉන්න තත්ත්වය දැන් ඔය පාවා දිල්ල ඔය තවදුරටත් කරනවද එහෙනම් දැන් මේ පන්සල ඒකයි මට කියන්න ඕනේ මේ පන්සලෙන් දැන් එපා දැන් ඔස්සේ හරි මේ ගෙනියන්න දැන් ඕනේ දැන් මේ පන්සලෙන් පිටවල යනකොට අද පෝය දවසේ පිටවල යන්න මගේ සසුන වෙනුවෙන් මගේ ජාතිය වෙනුවෙන් මගේ දරු පරපුර වෙනුවෙන් පිනත් අපි ජනාධිපතිවරණට එනවා කිව්වට ඕක් කරන්න බෑ ඔය ඇතු පෞකාරිය උනා ඒක කරන්න ඉස්සෙල්ලා ඔය ඇතු සිල්වත් වෙලා ඉන්නට ඕනේ ඔය ඇත්ත පන්සිල් රකින පිරිසක් වෙන්නට ඕනේ දැන් මේ සමිතියක් එකතු වෙලා මේ කරන්නේ ඔය සමිතිය එකතු වෙන්න මම ඔයත්තන්ට කියනවා ඉස්සෙල්ලා ඔයත්ත පන්සිල් රකින්න ලෑස්ති වෙන්න සිර 100ක් රකින්න නැති වෙන්න පුළුවන් රකින්න උත්සාහ ගන්න පිරිසක් වෙන්න මට අවශ්‍ය එච්චරයි මේ ධර්ම දේශනා තුළින් පන්සිල් ටික රකින්න උත්සාහ ගන්න මේ විදිහට කියන්නේ රිදෙන්න රිද්දලා හරි මේ කියන්නේ මේක කරගන්න ඕන හින්දා නැත්තම් කවදාවත් අපිට නැගිහින්න පුළුවන් කමක් නැහැ ඔයත් පන්සිල් ටික රකින්න උත්සාහ ගත්තේ නැත්නම් කවදාවත් පරපුර වර්ධනය වීම සිද්ධ වෙන්නේ නැහැ. දරු පරපුර බුද්ධිමත් වෙන්නේ නැහැ. නිරෝගී වෙන්නේ නැහැ. ඕගොල්ලොත් මැරිලයි, ජාතියත් වඳ වෙලා යයි. එතකොට සසුනත් ඉවරයි. ඒකද කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ නම් ඔය යන ගමන හොඳම යන්න. වෙරෙන්න ඕන නම් එහෙනම් කරන්න බැරි දෙයක් නෙමෙයි කියන්නේ. එහෙනම් මේක කරන්න. සංවිධාන වෙන්න. ඔය ඇත්ත හරියට සංවිධානය වුණා නම් පන්සලත් එක්ක එකතු වෙලා එහෙනම් ඔය ක්‍රිස්තියානියත්තන්ට මෙහි කරක් ගන්න හම්බ වෙන්නේ නැහැ පින්නත් නේ ක්‍රිස්තියානියත් ජීවත් වෙන්න ඕනේ අපිත් ජීවත් වෙන්න ඕනේ ඒ ඇත්තත් ආගම අදහන්න ඕනේ අපිත් ආගම අදහන්න ඕනේ නමුත් යම් කිසි කෙනෙක් ඇවිල්ලා සල්ලි දීලා මිනිස්සුගේ දුප්පත්කම පාවිච්චි කළා ඒගොල්ලන්ට උදව් කරන එකේ නාමයෙන් ආගමට හරව ගන්නවා නම් බෞද්ධයි කියලා ඉන්න පිරිසට ඒක රිදෙන්නේ නැද්ද? ඒක රිදුනොත් කෝලහල ඇති වෙන්නේ නැද්ද සමාජයේ? හැබැයි බෞද්ධයි කියලා ඉන්න පිරිස අරගලන්ට ඉඩ දීලා නිකන් ඉන්නවද? නිකන් ඉන්නත් බෑ. අපිත් මොකක් හරි එහෙනම් කරන්න ඕනේ ඒකට. ඒක ක්‍රිස්තියානි ආගමට විරෝධය පෑමක් නෙමෙයි, ඒ කරන ඇත්තන්ට විරෝධය පෑමක්. ඒක. මොකද අපි යන්නේ නැහනේ කාගයක් අත්‍යත්ව හරවන්නට. එහෙනම් අපිත් පටන් ගමු. ඒගොල්ලන්ගේ ගෙවල් වලට ගිහිල්ලා පටන් ගන්න. මොකද අපි පටන් ගත්ත අපිට පුළුවන් ඒගොල්ලන්ගේ ආගමත් එක්කලා තර්ක කළම කඩලා දාන්න. ධර්මයෙන්ම හරවන්න පුළුවන් ආයි පගා දෙන්නුම නෑ අපිට.
කිසිසේත්ම එන්න කියන්නේ ඉන්න ලොකු ඇත්තන්ට ආගමේ හයිය තියනවාද කියලා පෙන්නන්න ධර්මයේ ශක්තියක් තියනවාද කියලා පෙන්නන්න එන්න කියන්නේ ඒක ඔක්කොම කඩලා ඉවරයි අතීතයේදීම ඔය පානදරවාදී එන්නේ නැහැ දැන් ඒක දන්න අය ඇත්තෝ දැන් අපි කීපවරක් අඬ ගැහුවා එන්න කෙලින්ම ඒක සාද කෙනෙක් නෑ ඒක දැන ඉතින් කෙලින්ම කියලා තියෙනවා අනේ අපි ගිහිල්ලා මොනව කරන්නේ මොනව කතා කරන්නද කියලා ඒ සාද කෙලින්ම කියලා තියෙනවා අපි ගිහිල්ලා මොනව කතා කරන්නද කියලා ඒක ඉතින් අර තමන්ගේ අර පරම්පරානුගතව ආවා ඒක දන්නවා හැබැයි මේකේ අර්ථයක් නෑ කියලා එහෙනම් රැකියාව වශයෙන් කරපුවා ඒක අන්තිම දැනගන්න ඔයත්තන්ට වෙන්නේ නැති වෙන පුළං අහිංසක දුප්පත් පරම්පරාවල් දුප්පත් පවුලවල ගම්මානවල සිද්ධ වෙන්නේ මොකද කරුගත්තට පස්සේ ගිහලා කුකුල් පැටව ටිකක් දෙනවා ඌර පැටව ටිකක් දෙනවා එතන ඉඳන් පව් කාර්යය තමයි පරම්පරාවල්ම ඊට පස්සේ කින්ද බේර ගන්න ගිහලා කියන්න එහෙම නැත්තම් පින්නත් ඔය හැරෙන අය ඉන්නවනේ මුළු සමාජෙම එකතු වෙන්න එකතු වෙලා කියලා දෙන්න අහන්න නැත්තම් සමාජයෙන් කොන් කරන්න වසලේ කෙරේට උපාසක චණ්ඩාලේ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ යා රොඩියෙක් මේ සමාජයේ ගැවසෙන රොඩි පවුල එකයි තාන්නමානවලට ලාභ සත්කාරට ආගමට ගියා නම් එයා තමයි ඒ රොඩියා එනම් පින්නත් නේ මොකද කල්පනා කරන්න දැන් අපි මොකද කරන්න ඕනේ කියලා ඒක කර පන්සල් ටික රකින්න ආරක්ෂා මතක තියාගන්න අවුරුදු පරංගියන්ගේ ඉඳන් සුද්ධ මේ රට ගාල යනතේ ක්‍රිස්තියානිට ගියේ 4.5යි අවුරුදු 450කට ආසන්න වශයෙන් අවුරුදු 100කට එක්කෙනෙක් ගිහිලා තියෙනවා එහෙනම් අවුරුද්දට එක එකක් ගිහිලා නැහැ ඒ ගියේ ලාභ සත්කාර සඳහා මිසක් බුද්ධාගමට වැඩිය ක්‍රිස්තියානි ආගම හොඳ ඉඳන් නෙමෙයි ඒකින්ද දැන් ඉන්න ක්‍රිස්තියානියත්තුත් කල්පනා කරන්න අතීතයේ ඔයගොල්ලන්ගේ කවුරු හරි මේ වැරද්ද කළා ඒ නිසා අද ඔය ඇත්තෝ වැරදි දෘෂ්ටියකට ඇවිල්ලා ඉන්නවා ඔය ඇත්තෝ පොඩ්ඩක් බුදුදහම දෙක ආගම් දෙකම ඉගෙන ගන්න ඉගෙනගෙන ඔය ඇත්තෝ හිතන්න බලන්න මොකද්ද දර්ශනය හරියක කියලා සදාචාරය උගන්වන්නේ මොකද්ද දුරාචාරය උගන්වන්නේ මොකද්ද කියලා ඔය ඇත්තෝ ඉගෙන ගන්න ඉගෙනගෙන තමන් තමන්ගේ යහපත පිණිස තීන්දුවක් ගන්න දෘෂ්ටිය එල්ලිලා ඉන්නේ නැතුව දැන් මං කියවද බුද්ධාගමට එන්න කියලා නෑ මං බුද්ධාගමට එන්න කිව්වේ නෑ මං කිව්වේ තමන්ගේ යහපත වෙනස තමන් තීන්දුවක් අරගන්න තමන්ගේ ආධ්‍යාත්මය ගැන හිතලා ඉතින් දැන් ඇති මං ඔන්න දැන් කියන්න ඕන ටික ඔක්කොම මං කොටින්ම කිව්වා වැටන්ට මේ ටික කරුණා කළා කියලා අනිත් ඇත්තන්ට කියන්න හැමතැනම කියන්න යාළුවන්ට කියන්න කියලා සමාජයේ කොටනා ගන්න ඉදිරිපත් වෙන්න කමන්නේ ඔය ක්‍රිස්තියානියත්තුත් එකතු කරගන්න ආගම ක්‍රිස්තියානි තියාගන්න කියන්නේ පන්සල් ටික රකින්න කියන්නේ අපි සිංහලයෝ මේ රටේ වැසියෝ මුස්ලිම් වුණත් මේ රටේ වැසියෝ මේක ඒ කාගේ රට දැන් ඒක වෙනස් කරන්න පුළුවන් කම නැහැ ඒ නිසා රට වැසියන් පුර වැසියන් වශයෙන් සදාචාර සම්පන්න පිරිසක් උනේ නැත්නම් අපි ඔක්කොම ඉවරයි එහෙනම් අවුරුදු 30ක් යන්නේ ඉස්සෙල්ලා ඔයගොල්ලන්ගේ අද ඉන්න ළමයි ටික ඔක්කොම වලිසිංහ ආරච්චිලාගේ මොහමඩ් ලෙබ්බෙලා තමයි මේ පැත්තේ ඉන්නේ ඇත්තෝ වෙන කවුරුත් නෙමෙයි ඊට පස්සේ මේ පන්සල් ඔක්කොම බිම ආයේ ඒවා ඉතුරු වෙන්නේ නැහැ මේ ටික දැන් හොඳට හිතාගන්න හිතාගෙන අගුණ කඳුරු කරගන්න ගුණධර්ම වඩා සිටවා ගන්න පන්සල් ප්‍රකින අදිෂ්ඨාන කරන්න මහානායක මාහිමිපාණන් වහන්සේ මේ ජීවිත කාලය පුරාම උත්සාහ ගත්තේ ඔන්න ඔය ටික කරන්න ඒ වුණාට ජනතාව එක හිතුවේ නැහැ මොකද මහානායක හඳුරු බොහොම මටසිරිතු භාෂාවෙන් කිව්වේ ඒකෙන් තමයි මම තීරණය කළේ ගෝලයා වශයෙන් ටිකක් සර භාෂාවකින් කියන්න ඕනේ කියලා මම දැනගත්ත මහානායක හඳුරුගේ පාර දිහා බලලා ඒ පාර නම් සාර්ථක වෙන්නේ නැහැ මේ මිනිසුන්ට මේ මිනිසුන් ටිකක් අනලා කියන්න ඕනේ හැබැයි ඒකේ ප්‍රතිඵල තියෙනවා ඉතින් ඒකෙන් ද මම දන්නවා ඒක ප්‍රතිඵල තියෙනවා තරහා ගිහිල්ලා ගියාට පස්සේ මගේ දෙක යාළු වෙනවා ඒක න කමන්නේ ඉන්නත්නේ හොඳයි හැම දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬු පූජා කිරීමෙන් රැස්කර ගත්තා මේ සියලු කුසල ශක්තියින් පරලෝස ප්‍රඥාති වනුමෝදන් විත්වා කියලා සාදුකාරයක් දෙලා පින් දෙන්න
පින් කැමති දෙවියෝත් පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් දෙලා පින් දෙන්න. ඒ වගේම පින්වත්නි මෙසේ ਸਰව ආකාරයෙන් රැස් කරගත් පුණ්‍ය ශක්තිය අපේ ගුරු දෙවි මහාන මේ පින්වත් හැම දෙනාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ වූ මහානායක මාහිමිපාණන් වහන්සේ මේ කුසල අනුමෝදන් වෙත්වා කියලා හිතාගෙන සාදු.